Adabi Bono, electric guitar came on that and lead guitar at Silicra, the Senada Banana Pradana Karna Tunagan. Price, pickups, and action. Mulima Picatagara within price, Mehima. While a branded guitar and gun with the price side. Venon, Insa Vala, practice caramel, Hadan, Natam, while a Mulima guitar, interno, Natam. Being a canicum, my advice is that the branded guitars, Ibanis and the Pulang, Yamaha and the Pulang, Fender and the Pulang, PRS and the Pulang, Kakai, branded guitars, so they are now a shun and a quarter put up band, Andu Milakatam rather than the Pulatina, not the guitars kit. And so, price can a category of the Magia recommendation in the Tamayala, begin a canicum, Pulatram, Adu price a Kakbala, guitar exited. Devin Kartley, pickups. I bet Mehemadan and Kiano, look at the Tita Kirka pickups, Adu Kiana Tiaps for that. එහෙම කිව්වා කියන්නේ හැම් පිකප්ස් තියාදියම එක වගේ සැලකන්න බෑක්. එහෙම දේවල් තියෙනවා. ඔන්න බයික් පිකප්ස් වර්ග තියෙනවා. මේ පිකප්ස් වල අපි කිව්වොත් පිකප්ස් හදන විදිහ නැත්නම් මැනුෆැක්චරර් ලයික් ටෙක්නොලොජි එකස් මේක යූස් කරලා තියෙන මැටීරියල්ස් මේවල තියෙන මැග්නස් මේ හැම දෙයක්ම තමයි පිකප් එකේ ක්වොලිටි නැත්නම් මේකෙන් ඔක් කරන ටෝන් කැරක්ටර් එක ගේන් එක මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ නිසා ඒකටම මට කියන්න තියෙන ජෙනරල් ඇඩ්වයිස් එක තමයි ඔයාලා පිකප් සිලෙක්ට් කරද්දී ඉස්සෙල්ලා ගිහින් ප්ලේස් අරලා බලලා හොඳ ලවුඩ් ලවුඩ්නස් එකක් තියෙනවා. අපි කියන ලවුන්ඩ් ගිටාර් එක ලවුඩ්නස් එක මන් දෙනවා සාමාන්‍ය විහාරයක නම් පිකප්ස් බෑන කියලා. මෙතනදී ඇත්තටම වෙන පිකප්ස් සම් තියෙන මැග්නට්ස් කාන්දම් වල බලය චොම්බක බලය අඩු වෙන්නේ නේද? ඉතින් මගේ ඇඩ්වයිස් එක තමයි එකින්ම ගිටාර් එක ප්ලේ කරලා බලලා හොඳ ගේන් එකක් තියෙන සැලකියුතු මට්ටමක අවුට්පුට් එකක් දෙන්න පුළුවන් සැලකියුතු මට්ටමක ගේන් එකක් තියෙන පිකප්ස් ටික පිකප්ස් තියෙන ගිටාර් එකක් සිලෙක්ට් කරන්න. ජෙනරලි කිව්වොත් එහෙම ඉතින් ටිකක් පරණ ගිටාර්ස් වල පිකප්ස් වල ගේන් එක මදි. අලුත් ගිටාර්ස් වල ගේන් එක හොඳයි. ඒ නිසා පුළුවන් නම් අලුත් ගිටාර් එකට නම් එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 10 12 පාවිච්චි කරද්දී මහලුකු ගේන් එකක් අරුවක් වෙන්නේ නැහැ ඉතින්. මගේ ඇඩ්වයිස් එක තමයි තුන් ඔයාලා ගේට් පොඩ්ඩක් ප්ලේ කරලා බලලා ගේන් එක හොඳට තියෙන පිකප්ස් සිලෙක්ට් කරගන්න කි. තුන් වෙනි එක. ඒ වගේම වැඩගත් නේද? ඒ වගේම ෆික්ස් කරගන්න ලේසි මේක. ඒ තමයි ගිටාර් එකේ ඇක්ෂන් එක. ඔයාලා තාම ඇක්ෂන් එක කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් ඇක්ෂන් එක කියන්නේ මෙන්න මේ ස්ට්‍රින් එකයි ෆ්‍රෙට් එක අතර තියෙන දුර. මේක සාමාන්‍යයෙන් අපි මයින්නේ 12th ෆ්‍රෙට් එකේ 12th ෆ්‍රෙට් එකේ. මේ දොළොස්වෙනි ෆ්‍රෙට් එකේදී මේ දෙක අතර කුස මිලිමීටර් 5ට වඩා වැඩි නම් සෙන්ටිමීටර් 0.5ට වඩා වැඩි නම් ඒ කියන්නේ ගේන් එක හොඳටම වැඩි. සාමාන්‍ය අයිඩියල් මීටර් මිලිමීටර්ස් 3ක් මිලිමීටර්ස් 4ක් අතර වාගේ තියාගන්න ඕන. ඉතින් ඇයි මම මේ කිව්වේ විසඳන ලේසම දේ කියලා? සාමාන්‍යයෙන් ගිටා එකක ඇක්ෂන් එක ඇක්ෂන් හයිට් එක වැඩි වෙන හේතු කාරණා ගොඩක් තියෙනවා. ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් මෙන්න මේ ගිටා එකේ තියෙන බෝ එක වැඩි. ඒ කියන්නේ මේ ගිටා ෆ්‍රෙට් බෝඩ් එකේ තියෙන නැම්ම වැඩි. ඉතින් අපිට මේක ට්‍රස් ෆ්‍රොන්ට් එක ඇජස්ට් කරලා හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන සැඩල්ස් වල උස වැඩි. ඒ එතකොට අපිට පුළුවන් මේ සැඩල්ස් වල හයිසේ වෙනස් කරන්න නේද හදාගන්න පුළුවන්. ඒ නිසා ඇක්ෂන් එක කියන එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක්. ගොඩක් වෙලාවට මේ ඇක්ෂන් එක කියන අරගෙන ලේසින් අපිට හදාගන්න පුළුවන්. ඔයාලට යම් කිසි ගිටාර් පිළිබඳ ගිටාර්ගේ පාර්ට්ස් නැත්නම් ගිටාර් වෙනුවෙන් පොඩි නොලෙජ් එකක් තියෙනවා. මොකද ඇඩ්වයිස් එක තමයි ඔයාලා එහෙම නොලෙජ් එකක් නැත්නම් ඒ වගේ ගිටාර් එකක් අරන් ගොඩක් සර්විස් කරගන්න. සර්විස් සෙන්ටර්කට දීලා ලාල්කාව ඉතාම දක්ෂව ඉන්නවා. ඉතින් ඒ අයර ඔයාගේ ඇක්ෂන් එක හරියට හදලා ගිටාර් එක අරගෙන ඉදිරියට ෆිනිෂ් කරන දෙයි. ඉතින් ලෝක තමයි මම ඇඩ්වයිස් එක ඔයාලා අලුතෙන් ගිටාර් එකක් ගන්න නම් ප්‍රයිස් පිකප්ස් ඇක්ෂන් මෙන්න මෙතන බලලා ගන්න. ගත්තරටම ගිටාර් ප්‍රැක්ටිස් කරලා ඕකේ රයිට් ජය වේවා.